ශ්‍රීලංකා ගමනාගමන මණ්ඩලය සේවක අර්ථසාධකර මුදලට රුපියල් බිලියන 10ක් ණය වී සිටින අතර තවත් බිලියන 3ක් විවිධ ණය පවතින බව ප්‍රවාහන මාත්‍ය නිමල් සිරිපාද සිල්වා මහතා පවසනවා. මඩකලපුව එරාවුරු ඩිපෝවේ නිරීක්ෂණ චාරිකාවකට අද පෙරවරු එක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. ඔබ දන්නවා ශ්‍රී ලංකම බිලියන 10ක් දසලක්ෂ 10000ක් ණයයි EPF ETF වලට. ඉතින් ඒ රිටයර් වෙන අයට EPF EPF ගෙවා ගන්න බැරි කමක් වෙලා තියෙනවා. ඒ නිසා ලොකු ප්‍රශ්නයකට අපිට මුහුණ දෙන්න වෙලා තියෙනවා. බරපතලම ප්‍රශ්නේ තමයි TTB බෝඩ් එකේ මෙම්බර්ස්ලට හිරේ යන්න වෙලා තියෙනවා මේවා නොබවීම නිසා. හිරේ යන එක ගැන නම් මට ප්‍රශ්නයක් නැහැ. හැබැයි හිරේ යවවා කියලා EPF ETF මුදල් ලැබෙන්නේ නැහැ. ඒක නිසා මේ බිලියන 10000ක් හොයාගන්න යම් වැඩපිළිවෙලක් යොදාගත යුතු වෙනවා. ඊට අමතරව තවත් බිලියන 3ක් ණය තුරුස් තියෙනවා. ඒක ගෙවන ක්‍රමයකට හොයාගන්න ඕනේ. ඉතින් මේවා ඔක්කොම හොයාගන්න පුළුවන් වෙන්නේ ලංකාවේ තියෙන සෑම ඩිපෝවක්ම ලාභදායක විදිහට අරගෙන ගියොත් පමණයි. අද හාට් ටොක් විශේෂාංගයෙන් ඍජුව ප්‍රශ්න කෙරෙන්නේ පෙවිතුරු හෙර උරුමේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදිය ගම්මන්පිල මහතාගෙන්. ඔබේ පක්ෂය පාර්ලිමේන්තුවේ පොඩි පක්ෂයක්ද ලොකු පක්ෂයක්ද? සන්දානින් අපේ පක්ෂෙන් නාම යෝජනා ලැබුණේ මට විතරක් නිසා ඒ පාර්ලිමේන්තුවේ සුළු පක්ෂයක් බවට පත් වුණා. ඔබේ පක්ෂය පොඩි වුණාට ඔබ නිකන් පාර්ලිමේන්තුවේ වැඩ කරන නිකන් ලොකු පක්ෂයක් කෙනෙක් වගේ. නෑ මම තනියෙන් වැඩ කරද්දි මට කරන්න පුළුවන් උපරිමය කරනවා. විමල් වීරංශ මන්ත්‍රීතුමා ඔබට කිව්වා නේද වැඩි පිම්බෙන්න එපා පුපුරයි කියලා. විමල් මන්ත්‍රීතුමා කවදාවත් මට එහෙම කියලා නෑ. ආ මේ අර කාටුන් එක තිබ්බේ. මං කාටුන් බලලා සතුටු වෙන දේශපාලකෙක්. ඔබේ පක්ෂය පොඩි පක්ෂයක් නම් ඇයි ව්‍යවස්ථාදායක සභාවේ සුළු පක්ෂ නියෝජිත විදිහට ලොකු පක්ෂික ජෝන් සෙනියුරත්න මන්ත්‍රීතුමා පත් කරගත්තේ? පත් වෙන්නේ ජෝන් සෙනියුරත්න ඇමතුමාද කියන එක නෙවෙයි ප්‍රශ්නේ. ව්‍යවස්ථාව අනුව මන්ත්‍රීවරුන්ගේ එකඟතාවයෙන් පත් කරාද නැද්ද කියන එකයි ප්‍රශ්නේ. කවුද දැන් එතකොට විපක්ෂ නායක සම්බන්ධන් මහත්තයාගේ නියෝජිතයා? විජිත හේරත් මන්ත්‍රීතුමා. ඇයි එහෙනම් සුළු පක්ෂ නියෝජිත විදිහට විජිත හේරත් මන්ත්‍රීතුමා පත් කළා ඒකට විරෝධය දක්වනවා කියලා ජනාධිපතිතුමා ලිපියක් ලිව්වේ? මම නෙවෙයි කිව්වේ. ජනතා විමුක්ති පෙරමුණේ නිල වෙබ් අඩවියයි කිව්වේ. අපි ඒක විශ්වාස කරලා ඒ මත ලිපිය ලිව්වා. මන්ත්‍රී කෙනෙක් කියලා තාම ලිපියක්වත් ලියා ගන්න තේරෙන්නේ නැහැ නේද? එහෙම වුණොත් එන සියලුම මාධ්‍ය වැඩේ අනාගෙන තියෙනවා විජිත හේරත් මන්ත්‍රීතුමා සෙසු පක්ෂ නියෝජිතය විදිහට සැප්තැම්බර් 10 වෙනිදා මාධ්‍යවල වාර්තා කළා. කොහොමවත් ඔබ තවම පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රී කෙනෙක්නේ. නවකීන්ට ඔය වගේ දේවල් වෙන්න පුළුවන් නේද මන්ත්‍රීතුමා? පාර්ලිමේන්තුවේ හිටිය අවුරුදු ගානින් නෙවෙයි කෙනෙක්ගේ දැනුම තීරණයන්නේ. පොතපත කියවලා එය ඔළුවට දාගත්ත නැද්ද කියන එක. පාර්ලිමේන්තුවේ ගිය දවසේ අගමැතිතුමාගෙන් හොඳට අහගෙන ඉඳ ගන්න උනානේ ඔබතුමාට. ඒ ඉඳ ගන්න උනේ අපේ කතානායකතුමාගේ වැරද්දෙන්. කොහොමද ඔබේ විපක්ෂ නායකතුමා සම්බන්ධන් මහත්තයා? එතුමා ඉන්නේ. එතුමා හොඳයිද? එතුමා විපක්ෂේ නායකත්වය දෙන්න එතුමා ආණ්ඩුවේ කොටස් කරුවේ. ඒ නිසා දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ නායකත්වයෙන් සැබෑ විපක්ෂයේ විදිහට කටයුතු කරනවා. අපි දැක්ක පහුගිය කාලේ ඔබතුමාලා කතා කරනවා ආණ්ඩුව හයිබ්‍රිඩ් අධිකරණයකට චිනිවනුවරදී එකඟ වෙලා කියලා. ඇත්තෙම ඌ. හැබැයි ජනාධිපතිතුමා කියන්නේ හයිබ්‍රිඩ් කතා බොරු, මේ කරන්නේ දේශීය යාන්ත්‍රණ පරීක්ෂණයක් කියලා. අපි කතා කරන්නේ මානව හිමිකම් කොමිසමේ සම්මත කරපු යෝජනාව. 6 වෙනි ඡේදයේ ඉතා පැහැදිලිවම විදේශිකයන් සම්බන්ධ කර ගැනීම තියෙනවා. සිරිසේන ආවොත් යමක් වෙනවා කියලා ජනාධිපතිවරණ කිව්වා ඔබට මතක? පිටට පැහැදිලිව යවුවොත් පැහැදිලිව කියන්න මම ගොඩක් දේවල් කිව්වා. සිරිසේන ආවොත් යුද්ධ වෙනවා කියලා ඔබ කිව්වා ජනාධිපතිවරණ. සිරිසේන ආවොත් යුද්ධ වෙනවා? දේශපාලනඥයන්ගේ ගතියක් තමයි එදා කිව්වේවා උනේ නැති වුණාම අද වෙනස් කරන එක. මේමයි ඩිලා. අපි බෙදුම් වාදය ශක්තිමත් වෙනවා කිව්වා. කෝ අර ඔබතුමාලගේ යෝජනාව, සිනියව යෝජනාවේ නෑනේ. අපි කිසිම යෝජනාවක් ජීනුව සම්බන්ධයෙන් ගෙනාවේ නෑ. නෑ අර ඔබතුමාල කිව්වේ විදුලි පුටුව. මම කිසිම තැනක විදුලි පුටුවක් ගැන කතා කරලා නෑ. කවුද කතා කළේ එතකොට? ඒ හොයාගැනීම තමුන්නාසලා වැඩ. ඊළඟ ප්‍රාදේශ සභාව ඡන්දෙට තරඟ කරනවාද? අපි නැවුම් සම්දානය ගොඩනගාගෙන බුලත්පොලේට ඡන්දෙ දුන්න ජනතාවගේ අභිලාෂ ඉටු කරන්න අනිවාර්යෙන් පුංචි ඡන්දෙට එනවා. ඔය කරන සාකච්ඡාව හිටපු ජනතුමත් ඉන්නවද? ඒ ගැනත් මම හෙලි කරන්නේ නැහැ. ඔබතුමාලා ජනාධිපතිවරණයට කිව්වා හිටපු ජනාධිපතිතුමා අපි ජනාධිපතිවරයා කරනවා කියලා. ඊට පස්සේ කිව්වා අපි අගමැති කරනවා කියලා. ඊට පස්සේ මොකද්ද ඔබතුමා මහින්ද රාජපක්ෂ මහත්තයා කරන්න හදන්නේ? නෑ මම ජනාධිපතිවරණ එහෙම කියලා නැහැ. හැබැයි පාර්ලිමේන්තු මැතිවරණ මම අවංකව විශ්වාස කරා මහින්ද රාජපක්ෂ මැතිතුමා ජයග්‍රහණය කරනවා කියලා. චම්පික රණවක ඇමතිතුමා එහෙම පාර්ලිමේන්තුවේදී හම්බෙනවද? පළවෙනි දවසේ ඉන්නවා දැක්ක, ඊට පස්සේ නම් දැක්කේ නැහැ. හම්බුනොත් කතා කරනවද? මම ගින්නකට දායක වෙන්න කැමති නැහැ. ඒ නිසා මම එතුමා දැක්කත් කතා කරන්නේ නැහැ. හොරණ අඟුරුවාතොට ප්‍රදේශයේ ගෙලවැල්ලාගෙන මියගිය බවට සැක කෙරෙන නවහැවිරිදි පිරිමි දරුවෙකුගේ මලසිරුරක් අද පෙරරුවේ සුවාගෙන තිබෙනවා. හොරණ අඟුරුවාතොට බටගොඩ ප්‍රදේශයේ නිවසක් අසල කජුගස කෙල්ලෙමින් තිබියදී මෙම පිරිමි දරුවාගේ මලසිරුර අද පෙරරු 4ට පමණ සුවාගෙන තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ ගමගේ සඳුරුවන් නැමැති බටගොඩ ප්‍රාථමික විද්‍යාලයේ 4 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවෙක්. දැඩි ආර්ථික දුෂ්කරතා රැසක් මැද ජීවත් වූ සඳුරුවන්ගේ මව මීට වසර කිහිපයකට පෙර ඔවුන් හැර ගොස් තිබෙනවා. පසුව නිවසේ ජීවත්ව සිට ඇත්තේ සඳුරුවන් ඔහුගේ පියා සහ සහෝදරිය පමණයි. ඊයේ දිනේදී සහෝදරිය නිත්තිනියගේ නිවසේ සිට ඇති අතර සඳුරුවන් රාත්‍රිය වනතෙක් නොපැමිණීම නිසා ඔහුගේ පියා පමණක් නිවසේ සිට තිබෙනවා. පියා පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ අද පෙරවරු වනතෙක් සඳුරුවන් නිවසට නොපැමිණීමේ හේතුවෙන් විපරම් කර බැලීමේදී දරුවාගේ සිරුර අසල කජුගස කෙළමෙන් තිබුණු දුටු බවයි. තාත්තා හෙව්ව මල්ලි ඔයලා ඔයලා නැතිවාර තාත්තා ළඟට අමාරු පාර මෙයා රෑවිලා එයි කියලා බලලා හිතලා මෙයා සමහරදට කොහේ හරි නිදිය ගන්නවා නේ ගෙවල් වල එන්නේ කුවට එන්නේ තාත්තා පල්ලියට ගිහිල්ලා අපෙන් අහුව මල්ලි ආද කියලා උදේරයි ඊපස්සේ බැහිලා කුස්සිය දොර අරනකොට මල්ලි එළිලා ඉන්න දැකදී සඳුරුවන්ගේ සොහොවිරියක්ද වසර කිහිපයකට පෙර නිවස තුලදී ගෙල වැරලාගෙන මියගොස් ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වුණා. මේ අතර සඳුරුවන්ගේ සිරුර හමු ස්ථානයේ තිබී ලේපැල්ලම් කිහිපයක්ද නිරීක්ෂණය කළ බව පොලිසිය සඳහන් කළා. අද දහවල් හොරණ වැඩබලන මහේස්ත්‍රාත් මානල් ගුණතිලක මහත්මිය පැමිණ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කළා. අනතුරුව මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර පානදුර මහරෝහල වෙත රැගෙන යන ලෙසයි. පශ්චාත් මරණ පරීක්ෂණය හෙට සිදු කිරීමට නියමිත වනවා. මෙම දරුවා මෙලෙස ගෙලවලලා ගැනීමට හේතුව කුමක්දයි අනාවරණය වෙන්නේ නැහැ. අඟුරුවාතට පොලිසිය විසින් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා. වවුනියාව දිසා වැටලීම් ඒකකයට අනුයුක්තව සේවය කළ පොලිස් සැරෙන්වරයෙකු අගෝස්තු මාස 6 වෙනිදා සිට අතුරුදන් වී තිබෙනවා. මෙලෙස අතුරුදන් වැති පොලිස් සැරෙන්වරයා වවුනියාව කුඩා කච්චදුව ප්‍රදේශයේ නිදන් හාරන ලද පිරිසක් නිදහස් කළ නියුච පොලිස්පතිවරයා යටතේ සේවය කළ අයෙක්. ඔහු එම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ පොලිස් විශේෂ විමර්ශන ඒකකයට ප්‍රකාශයක්ද ලබා දී තිබෙනවා. ඔහුගේ බිරිඳ ප්‍රකාශ කළේ එම ප්‍රකාශය ලබා දීමෙන් පසුව ඔහු සිත්තැවුලෙන් සිටි බවයි. වවුනියාව කුඩා කචුදුව ප්‍රදේශයේ නිදන් හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මීට පෙර වවුනියාව නියෝජ්‍ය පොලිස්පති හා වවුනියාව දිසා පොලිස් වැටලීම් ඒකකයේ ස්ථානාධිපති අත්අඩංගුවට ගත්තා. ඒ පොලිස් මුලස්ථාන විශේෂ විමර්ශන ඒකකයේ මගින් මෙම නඩුව සම්බන්ධයෙන් වවුනියාව දිසා වැටලීම් ඒකකයට අනුයුක්තව සේවය කළ ජී ගුණතිලක සැරෙන්වරයා මෙම ඒකකයට ප්‍රකාශයක්ද ලබා දී තිබුණා. මගේ මහත්තයා මට කිව්වා කොළඹ කට උත්තර දුන්නාට පස්සේ හරිම හිතට දුකයි වේදනාවයි. ඊට පස්සේ අටට විතර පුතාට අරන් කියලා තියෙනවා පුතා හොඳට වැඩ කරන්න කියලා. ඊට පස්සේ මම 7 වෙනිදා උදේ මගේ මහත්තයාට ගන්නකොට ෆෝන් එක වැඩ කරේ නෑ. සැරෙන්වරයා අතුරුදන් වීම සම්බන්ධයෙන් පොලිස් මුලස්ථානට ඇතුළු අදාළ ආයතනවලට පැමිණිලි කළද මේවනතේ කිසිදු සහනයක් ලැබෙන්නේ නොමැති බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ. මේවනතුරු මට කිසිම ආරංචියක් ලැබුණේ නැහැ මගේ මහත්තයා සම්බන්ධව. දැන් මම අසරණ වෙලා පොලිස් මුලස්ථානයට දෙපාරක් ගියා. මම රහස් පොලිසියට මං ගියා. ඒ හැමතැනින්ම කියන්නේ හොයනවා කියන එක විතරයි. මං ඉල්ලන්නේ මගේ මහත්තයා ඉන්න තැනකින් මගේ දරු 3 දෙනාට ගෙනල්ලා දෙන්න කියන එකයි මම ඉල්ලන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වපු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ සැරෙන්වරයා අගෝස්තු 6 වෙනිදා රාජකාරී නිමවා වවුනියාව පොලිසියෙන් නික්ම ගොස් ඇති බවයි. ඔහු නිවසට පිටව යන බවට සටහන් යොදා පිටව ගොස් තිබුණත් තඹුත්තේගම පිහිටි ඔහුගේ නිවසට ඔහු පැමිණ තිබුණේ නැහැ. ඒ පිළිබඳව ඔහුගේ බිරිඳ විසින් තඹුත්තේගම පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබෙනවා. මෙතෙක් ඔහු පිළිබඳව තොරතුරක් ලැබී නැහැ. ඔහු සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකයත් වවුනියාව පොලිසියත් තඹුත්තේගම පොලිසියත් විමර්ශන සිදු කරනු ලබනවා. තවත් දේශපුවත් කිහිපයක් සමගින් දැන් රට වටා හිරෝ. රජ දිනසියේ වැඩසටහන යටතේ වතු කම්කරුවන් වෙනුවෙන් ඉදුකරනු නිවාස ව්‍යාපෘතියේ පළමු නිවාස 22 උඩරට සංවර්ධන වතු යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍ය පී දිගම්බරන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද ජනතා ඉදිරියට පැවරුණේ මස්කිලිය මොකාවතු යායේදී හබරණ කැකිලාව මාර්ගයේ ලක්සිරගම් ප්‍රදේශයේදී ඊයේ පසුරු 6:45ට පමණ මාර්ගය හරහා යමෙන් සිටි වනාලියකෝ වන්දනා ගමනක් කැමෙන් තිබූ බස් රථයක ගැටී තිබෙනවා. අප වාර්තා කරු පැවසුවේ අනුරාධපුර සිට පොළොන්නරුව බලහා ධාවනයමින් තිබූ බස් රථයක් මෙලෙස අනතුරට පත්ව ඇති අතර සුළු තුවාල ලැබූ කිහිප දෙනෙකු හබරණ ග්‍රාමීය රෝහලෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති බවයි. මධ්‍යම අප්‍රිකාවේ ක්‍රියාත්මක එක්සත් ජාතීන්ගේ සමසදක මෙහෙයුම් සඳහා ගොස් සිටියේදී අභාප්‍රාප්ත වූ ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායමේ කෝප්‍රල් එච්.එම්. කුමාර බණ්ඩාර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ පස්තරුවේ මහව මාකඩුවාවේදී සිදු කරුණේ ගුවන් හමුදා පූර්ණ ගෞරව සහිතවයි. මෙරට කිරි නිෂ්පාදන ඉහළ නැංවීම සඳහා පශු සම්පත් මණ්ඩලය විසින් ඕස්ට්‍රේලියාවේ සිට ගැබ්බර කිරි එළදරු 1317 දෙනෙකු අද මෙරටට ගෙනවනු ලැබුව අතර පසුව එම සත්වයින් අම්බලන්තොට රිදියකම සත්ව ගොවිපළ වෙත රැගෙන යනු ලැබුවා.
ඉදිකිරීම් එන හිට ඇති ඇල්පිටිය ගොළුවා මුල්ල ගොඩේ වෙල්ලායේ අමුණ කඩමින් සකස් කර දෙන ලෙසට ඉල්ලමින් ගොවීන් පිරිසක් ඊයේ උද්ඝෝෂණයක නිරත වුණා. ඔවුන් පැවසුවේ අමුණේ ඉදිකිරීම් කඩමින් අවසන් නොකළොත් පසුගිය යලකන්නේදී මෙන්ම ඉදිරි මහකන්නේදීද තමන්ට ගොවිතැන් කර ගැනීමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බවයි. එකම පවුලේ මව දිනෙන් දෙදෙනා සහ ඔවුන්ගේ දරුවන් සමග පැමිණ දඹුල්ලේ රන් භාණ්ඩ අලෙවිසලකින් රන් භාණ්ඩ සොරකම් කරන අයරු එහි සවිකර තිබූ ආරක්ෂක කැමරාවක මෙලෙස සටහන් වී තිබූ අතර පසුව පොලිසිය විසින් ඔවුන් අත්අඩංගුවට ගනු ලැබුවා.